අයිබෝන් ඔබ නැවතත් එක් වී සිටින්නේ බදාදා නදුන් සෙවන සුව හමු වැඩසටහන සමගයි. ඉතින් විරාමයට ප්‍රථමයෙන් අපි සාකච්ඡා කරා කොහොමද මේ ප්ලාස්ටික් සල්ලිකර්මයක්, මොකද්ද ප්ලාස්ටික් සල්ලිකර්මයක් කරන්නේ, මොන වගේ රෝගාබාධ වලටද විරූපිතා වලටද අපි මේ සල්ලිකර්මය භාවිතා කරන්නේ කියලා. විශේෂයෙන්ම අපි දරුවෝ ගැන තමයි කතා කරේ වෛද්‍යතුමනි. ඉතින් මේ දරුවන්ට සමහරලාට මේ ගෙදරදි පිළිස්සීම, සමහරලාට අතක් කැපීමක්, ඇඟිල්ලක් කැපීම, මෙවැනි දේවල් සිදුවෙන්න පුළුවන්. අපේ සමාජයේ ගෙදරදී අපි එක එක ප්‍රථමාධාර දීමට පුරුදු වෙලා සිටිනවා. ඒ නරකක් නෙමේ ප්‍රථමාධාරය දී යුතුයි මමත් විශ්වාස කරන්නේ. නමුත් මේ ප්‍රථමාධාර සමහරලාවට ප්‍රථමාධාරම නිසා සමහරලාට ඒ දරුවාට හොඳින් සල්ලිකර්මයක් හරි ප්‍රතිකාරයක් මගින් හරි කරන්න යථා තත්ත්වයට ගන්න තිබුණු දේ සමහරලාට නැතිවීමේ හැකියාවකුත් තියෙනවා ඇති වෛද්‍යතුමනි මට හිතෙන විදිහට. මේ අපේ ගෙවල් දොරවල්වල ඉන්න අම්මලා තාත්තලා දැනුවත් කරන්න මොකද්ද කළ යුතු ප්‍රථමාධාරය කියලා. ඒක ගොඩක් වැදගත් ප්‍රශ්නයක් හඳුනා. දැන් උදාහරණයක් කිව්වොතින් පිළිස්සීමක් ගැන අපි ඉස්සලා කතා කරමුකෝ. දැන් ගෙදොරදොර ගොඩාක් පිළිස්සින විදිහ තමයි බබාලාව උණු වතුර වලට තේකෝපි හලාගෙන හරි උණු කරපු මොකක් හරි එක ඇදලා ඇඟිලි දාලා, එහෙම නැත්නම් උයාපු මොන හරි භාජනයකට අත දාලා ඔය වගේ. ඉතින් අපි දැන් ඕනම වෙලාවක බබෙක් අනතුරක් වුණාම හැමෝම කලබල වෙනවා. ඔක්කොම බලන්න පුළුවන් තරම් ඉක්මන් ඉස්පිරිතාලට ගෙනියන්න. ඉතින් මේ වගේ පිළිස්සීමකදී විශේෂයෙන්ම අපි වැදගත්ම දේ තමයි කරන්න ඕනේ ඒ පිළිස්සිච්ච කොටස එළියට අරගන්න ඕනේ. පළවෙනි දේ හැමෝම මම හිතන්නේ කරනවා. ඊට පස්සේ ඇඳුමක් නම් උණු වතුර වැටිච්ච ඇඳුම ගලවලා දාන්න ඕනේ. මොකද ඒ ඇඳුමේ උණු වතුර හින්දා උණු රස්නේ හින්දා තවදුරටත් පිළිස්සීම කන්ටිනියු වෙන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 20ක් අවම වශයෙන් රනිං වෝටර් කියලා අපි කියන්නේ ගලා යන ජලයට අල්ලන් ඉන්න ඕනේ. කොයිම අවස්ථාවකවත් සීතල වතුරට බස්සන්නවත් අයිස් වතුර එක දාලා තියන්නවත් කරන්න යන්න එපා. ඒක හොඳ නැහැ. මොකද පිළිස්සීම් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ උෂ්ණ වලින් එක්කෝ අයිස් සීතල වලින්. දෙපැත්තෙම පිළිස්සීම් තියෙනවා. ඉතින් අපි හැමෝටම අවවාද කරන්නේ ගලා යන වතුරට අල්ලන් දැන් ඇඟම පිච්චුනා නම් නාන්න. ෂවර් එකක් යටින් විනාඩි 20ක් වෙලාව බලලා විනාඩි 20ක් අවම වශයෙන් එක දිගට ඒ ළමයාව හරි කෙනාව තියලා තියන්න ඕනේ. ඊට අමතරව වෙන දේවල් ගන්න යන්න එපා. දැන් මම දැකලා තියෙන දේවල් මම උදාහරණ කියන්නම්. අපි ගොඩක් කලා ඉන්නවා ටූත් පේස්ට් ගන්න. නැත්තම් වෙන වෙන ආලේපන ජාති. ගෙදර දොරේ තියෙන මොකක් හරි. වෛද්‍යතුමනි මම සඳහන් කරන්නම් සමහර වෙලාවට සමහර පිලිස්සුන් සහ තැලීම් තුවාල වලට මේ බ්‍රේක් කොයිලුත් පාවිච්චි කරනවා. මට තාම ඇවිල්ලා නැහැ. මම අහලා තියෙනවා වෛද්‍යතුමනි. ගොඩාක් කීපු නොකීපු ගොඩාක් දේවල් මේ ගෙදර දොරේ ගන්නවා. ඉතින් වැඩි හිටියොත් ඒක සමහරක් කරන්න බල දෙනවා මේ දැන් කොමාරිකා ගන්නවා. ඉතින් ඒ වගේ කොමාරිකා වල ඇත්තටම කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්න දින අපි දැන් වත්තෙන් කඩා ගන්න කොමාරිකා කෑල්ලක් තමයි ඇවිල්ලා ගන්න. ඒතකොට ඒක ජීවානුහරණය කළ නැහැ. විස බීජ තියෙන්න පුළුවන්. ඒතකොට අපි හොඳ ස්ටෙරයිල් එක يعني ජීවානුහරණය වෙච්ච පිළිස්සීමකට අපි ඉන්ට්‍රොඩියුස් කරනවා වෙනම විස බීජ. ඉතින් ඒක තමයි ඒකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඊටත් වැඩිය හොඳම විදිහ තමයි අර අපි කෑම ඔතන්න ගන්න ගෙදර තියෙන ක්ලීන් ෆිල්ම් කියලා අපි කියන පොලිතින්. ඔව්. ඒකකින් වහන්න පිළිස්සිච්ච ප්‍රමාණය ඉස්පිරිතාලට අරන් එනකන්. දැන් මොකද මම මුලින්ම කිව්වේ විනාඩි 20ක් ගලන ජලයේ යටට වෙලා හෝ එතන අතනම් ස්ටෙප් එකකට ගාලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක වහගන්න. අන්ත ඔය විනාඩි 20ක් දැන් අපි ඇත්තටම මේ පුද්ගලිකව මට මගේ දරුවෙකුට මගේ සහෝදරයෙකුට මොකද අපිට විනාඩි 20ක් නව නවයි ඉන්න හිතෙන්නේ නැහැ නේද? ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද ඒක නොකරොතින් ඊට වැඩි වෙන හානිය වැඩි. ඒක දැන් උදාහරණයක් කියන දැන් අපේ බබාව එහෙම අපි හිතනවා මේක නම් හරියන්නේ නැහැ විනාඩි 20ක් අපරාදේ තවත් පරක් වෙනවා කියලා අපි ඉස්පිරිතාලට ගෙනියන්න. දැන් ඉස්පිරිතාලේ විනාඩි 10ක 15ක දුරින් වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ වුණාට ඒ යන කාලයේ සීමාව තුළ අර පිළිස්සීම නියුට්‍රලයිස් ඒ කියන්නේ මේ සාමාන්‍ය උෂ්ණත්වයට ගේන්නේ නැහැ. ඒක එහෙමම දිගටම තියෙනවා. එහෙම තිබුණායි කියන්නේ මේ පිළිස්සීම අපිට නවත්ත ගන්න තිබුණා උඩලයකින් හැම උඩස්තරයෙන් පමණ හානිය වැඩි. හානිය පල්ලෙහාට ටික ටික ස්තරය ස්තරය පල්ලෙහාට යනවා. ඒක අපි ඉස්පිරිතාලට ළඟා වෙන වෙනකොට සමහරවිට මුළු හැම ස්තරයම පිළිස්සීමට ලක් වෙලා. ඒක වළක්වා ගත්තට පස්සේ කොච්චර වරක් වුණත් ඉස්පිරිතාල ගෙනවන ප්‍රශ්නයක් නැහැ. මොකද අපි එතනින් පිළිස්සීම නවත්තලා තියෙනවා. තවදුරටත් පිළිස්සීම කන්ටිනියු වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අර විදිහට වහලා ඉස්පිරිතාලට රැගෙන එන්න ඕනේ. ඊට පස්සේ අපි තියෙනවා ඉස්පිරිතාලේ කරන ක්‍රමවේදයක්. ඒක ගොඩක් දැන් හැම ඉස්පිරිතාලයකම වගේ මේ
ට්‍රේන් ස්ටාෆ්යක් ඉන්නවා. අපි දැන් ගොඩක් අපි දැන් ප්ලාස්ටික් සල්ල වෛද්‍යුරු ලංකාව වටේම ගිහිල්ලා ඒ වගේ දැනුවත් කරලා වැඩමුළු පවත්වලා තියෙනවා. ඒකෙන් හොඳක් දැන් හැම ස්පිරිතාලක වගේ ප්ලාස්ටික් සල්ල වෛද්‍යුරු නොහිටියත් ඒ ඉමර්ජන්සි සර්විසස් ඒ කියන්නේ හදිසි අනතුරු ඒකකවල ඒවා හරියට ඒගොල්ලෝ දන්නවා කරන්න ඕන දේවල්. ඊට පස්සේ දැන් ඔතන ප්‍රශ්න වෙන්නේ අනුර මුළු ඇඟම පිරිසුණා කියන්නේකො දැන් 90% විතර පිලිසුණා කියන්නේ භූමි තෙල් හැලිලා හරි එහෙම දේවල් අපිට ගොඩක් දුරට කියන්න කනගාටුයි. තාම ලෝකේ වෛද්‍ය විද්‍යාවේ කොහෙවත් එහෙම බේරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම කෙනෙක් අපිට ලැබුණොත් අපි ගොඩක් වැඩ කරන්නේ කෙනාව කියන්නේ කම්ෆර්ටබ්ලි තියනවා කියන්නේ පේන් රිලීෆ් කරලා. ඉතින් එහෙම අවස්ථාවක් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ බේරගන්න පුළුවන් පිලිසුණා ගැන. ඉතින් ඉහුසුළු වෙන්න ඕනේ තමයි. ඒ වගේම හැබැයි මේකත් වැදගත්. ඉතින් අනික් එක වාහ ප්‍රශ්නයක් තමයි ඇඟිලි අවයව වෙන් වෙන හරි තැලෙන්න පුළුවන්. එතෙන්දී වැදගත්ම දේ තමයි දැන් අවයවක් වෙන් නොවුනා කියන්නේකො ඇඟිල්ලක් දැන් උදාහරණයක් කිව්වොත් පොඩි ළමයින්ට විශේෂයෙන්ම වෙන දෙයක් තමයි ඔය ලාච්චු වලට දොරවල් වලට ඇඟිලි තුඩු අහු වෙනවා වහන්න ගිහිල්ලා. ඉතින් එතකොට නියපොත්තයි ඔක්කොම තැලිලා ගැලවිලා යනවා. දැන් මේ වගේ ඒවා ඇත්තටම අපිට තිබෙන තත්ත්වයටම යථාර්ථයටම පත් කරලා හදන්න පුළුවන්. ඉතින් ඒකේ වැදගත් වෙන්නේ ලේ ගලා යනවනම් මේ ඇත්තම අවයව වෙන් වෙච්ච එකක් මේක පෙන්වන්නේ අපි දැන් දැන් දකුණු පැත්තේ පින්තූරවල ඔයගොල්ලන් පේනවා ඒක යථාර්ථයට පත් කරලා තිනවා. උඩ ඒක මුළු අතම වෙන් වෙලා පල්ලෙහා පින්තූර පෙළෙන් පේනනේ මහ පටැඟිල්ල වෙන් වෙච්ච එකක්. දැන් ඊළඟ තව මං හිතන පින්තූර පෙළක් ඇති ඒකේ මං පුද්ගලයා යථාර්ථයෙන් අත ක්‍රියාකාරී කරනකොත් තිනවා. දැන් මේ පුද්ගලයා වෘත්තියෙන් මේ රියදුරෙක්. ඉතින් ඒ පුද්ගලයා ඔය පෞද්ගලික ආරලෝකෙන්ද ඔය කඩුවක් මගින් වෙච්ච අනතුරක් වක. ඊට පස්සේ දැන් ඉස්සරත් අපි ওই වගේ දේවල් අපේ ශල්‍ය වෛද්‍යවරු කරා ලංකාවේ. එතන ප්‍රශ්නේ වුණේ ඔක ක්‍රියාකාරීත්වය යථාර්ථයටපත් වෙච්ච නැති එකයි. අතක් හැටියට අතක් තිබුණාට ඒකේ ක්‍රියාකාරීත්වය නැහැ. දැන් අපි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුගේ විශේෂත්වය වෙන්නේ අපි ඒ අත තිබිච්ච අතට 100%ක්ම සමහරක් වෙලාවට සමහර 90ක් 95ක් තත්ත්වෙටම වැඩ කරන්න ස්නායු දැනෙන්න අලනකොට තේරෙන්න 95ක් වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ අපි පෙන්වුවේ දැන් එකේ. ඉතින් ඒක තමයි වැදගත්ම. දැන් අවයවක් වෙන් වෙච්ච ලාවට විශේෂයෙන්ම මම කියන්න ඕනේ ඒකත් ස්පිතාලට ගේන්න ඕනේ මේ අවස්ථාවේදී. ඔව් මේ අවස්ථාවේදී දැන් පිළිස්සීමට වෙනස් මේකදී බලන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට ගේන්න ඕන රෝහල් රැකගැනීම වැදගත්. ඒතර කොහොමද ගේන්නේ මේක? දැන් උදාහරණයක් ගන්න මේ වගේ ඒවා වෙන්නේ එලි මහනේ. එතකොට දැන් අවයවක් වැටුණා කියන්නේ ඒක වැටෙන්නේ පස් පොඩකට හරි වැලි වලට. දැන් ඒ අවස්ථාවේ ඕගොල්ලෝ ඒ කියන්නේ එතන ඉන්න කෙනා කොයිම අවස්ථාවකත් අපි කැමති නැහැ ඒක හොදනවා නම් බ්‍රෂ් කරනවා නම් ඒක පිරිසිදු කරන්න යන්න එපා. මොකද ඒකෙන් තවත් එතනට හානියක් වෙන්න පුළුවන්, වැලි ඇතුළට යන්න පුළුවන්, නහරස්තර වැලි යන්න පුළුවන්. ඒතර අපි කරන ශල්‍ය කර්මය සාර්ථක වෙන්නේ අසාර්ථක වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවේ අපි කියන්නේ ඒ අවයවය කෙලින්ම ඉස්සෙල්ලම මේ පුද්ගලයා දිහා බලන්න. මොකද මේ පුද්ගලයාලේ වාහන වෙනවා එතනට අයිස් තියලා තද කරලා ඩිරෙක්ට් ප්‍රෙෂර් කියලා අපි කියනවා. තද ඒ තැන විතරක් තද කරාම ලේ නවතිනවා. ඊට පස්සේ අපිට වෙලන්න පුළුවන් ඒක. වෙලලා පිරිසිදු මොන හරි රෙදි කඩකින් වහලා වෙලලා තදට ලේ නවත්තන එක තමයි වැදගත්ම දේ. මොකද මේ පුද්ගලයාගේ නැත්තම් ජීවිතයට හානියක් වෙන්න පුළුවන් දිගටම රුධිර වහනය වුණොත්. ඊට පස්සේ ඒ අවයවය. අවයවය මොකද කරන්න පුළුවන් අපිට? ඕනෙම තැනක අපිට පොලිතින් බෑග් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ පොලිතින් බෑග් එකකට ඒක බහලා ඒක කට හොඳට සීල් වෙන ගැට ගන්න. ඊට පස්සේ ඒ අවයවයම අයිස් වල බහලන්න ඕනේ. දැන් අපිට අයිස් නැහැ කියන්නේ කොහොමද? එමුණොත් අපිට පුළුවන් සීතල බීම් එකක මොන හරි සීතල වතුර තියෙන භාජනයකට වතුර පුරවලා ඒක අස්සර බහලන්න. වෛද්‍යතුමනි මට බාධා කරන්න වෙනවා. අපිට ඉතාලියේ ඉඳලා ජයසිංහ මහත්මයා දුරකථනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ආයිබෝවන් ජයසිංහ මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන් මාමිසවලෙන් මට දැනගන්න ඕන මේ වගේ තුමගෙන් මම දැන් ඉතාලියේ අවුරුදු 10ක් ඉඳලා වැඩ කරනවා. ඔව්. මට මේ කියන මට මිසි වුණා අනපුරක්. මගේ ඈත. මගේ ඈයේ මේ ප්‍රධාන ඔපරේෂන් එක කරා මොකද මට ඉතාලියේ තිබුණේ මේ වීසා මම ඉතින් කොහොමද වීසා නැතුව පස්සේ මම ලංකාවට ඇවිල්ලා මේ දෙපාරක් ඔපරේෂන් කරලා ඈ ඌ හදාගත්තා. තේරුම ඒ තරම්ම ලැබෙන්නේ නැහැ. කොතරම්ම නමුත් මේ හැස්තිල් තිලම් කරන්න මම වැහිලා තියෙනවා. ඉතින් මත් මේ තේරුම තිබුණ කරගන්න තිබුණ නැහැ. මේ කොහොමද මේ කරගන්නේ කියලා.
ඉතින් මේ මේදීන පරිසරයන් රස්සාවත් එක්ක මම මේ උත්සාහයෙන් එකපස්සේ මේ ඒක කරගන්න කොහොමද කියලා මට කොහොමද ලංකාවකම කරගන්න පුළුවන් කියලා දැනගන්නයි ඕනේ. සමහරවිට මට ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න තියෙනවා. ඔබතුමාට ප්‍රශ්න තියෙන පෙනීම නැති කමද නැත්නම් ඇහැ වෙන පිට කට්ටියට පෙනෙන එක සම්බන්ධවද? ඇහැ පෙනීම අඩුවක් ගැනද ඔබතුමා කියන්නේ? පෙනීම දැන් ටිකක් වෙනවා. ඒ අපි ඒක තමයි ගන්න පුළුවන් පොඩිම ප්‍රමාණය කියලා තමයි මට වෛද්‍ය කමක් කිව්වේ. හා හා. ඒක ඇස් පිල්ලම ඇරෙන්නේ නැති ස්වභාවයක්. මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඇස් පිල්ලම වැඩ කරන්නේ. ඔව් ඒක ගොඩක් දුරට දැන් මෙහෙම දැන් මම දන්නේ නැහැ ඔබතුමා කලින් ලක් කරපු ශල්‍යකර මොනවද කියලා. ගොඩක් දුරට ඇහැ පිල්ලම වැඩ කරන්නේ නැතිව නම් අපිට ඇහැ පිල්ලම වැඩ කරන්න හදන්න පුළුවන්. හැබැයි ඉතින් මේ එහෙම කිව්වට මට බලන්න වෙනවා ඔබතුමා කලින් ලක් වෙච්ච ශල්‍යකර මොනවද කියන එක. මොකද එතන තියෙන කොටස් අඩු පාඩුකම් තියනවාද ඒ වගේ දේවල් තියෙනවා නම් ටිකක් සංකීර්ණයි. නැතත් ඉතින් ගොඩක් දුරට මොන හරි උදව්වක් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. වෛද්‍යතුමනි ඔබතුමාගේ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරොත් එතුමාට පුළුවන්. ඔව් ඔයාලට මට පින්තූරයක් කරන්න පුළුවන් මගේ ඊමේල් එකට kavindrajapaksa@yahoo.com. kavindrajapaksa@yahoo.com ඒකට ඔයාලට පින් yahoo.com අපි විශ්වාස කරන ජයසිංහ මහත්මයාට යම් කිසි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. නමුත් තවදුරටත් ඔබට මේ සම්බන්ධයෙන් දැනගැනීමට අවශ්‍ය නම් විශේෂයෙන්ම වෛද්‍යතුමාට අවශ්‍ය වෙනවා. මම හිතන්නේ අපි පැහැදිලි කරගත්ත ඔහුට පෙනුමම නෙමෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඔහුගේ හැපිලම් වල ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම අපි මේ සාකච්ඡාවේදීත් කතා කරා වෛද්‍යතුමනි. මොකද එය සිදු කරගත හැකි අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. මිට කලින් තිබුණේ නැහැ සමහරලාට එතුමා ප්‍රතිකාර ගන්නා අවදීදී අපේ රටේ දිනු වෙලා තිබුණේ නැතුව ඇති. ඒ නිසා ඔබට මේ ඉතාමත් සෝදායි පිළිතුරක් තමයි ලැබෙන්නේ. ඒ සිදු කරගැනීමේ හැකියාව තියෙනවා. වැඩි විස්තර වෛද්‍යතුමාට දුරකථනයෙන් අමතනවට වැඩිය හොඳයි. ඔබට අප සඳහන් කරන්නම් වෛද්‍යතුමාගේ ඊමේල් ලිපිනය, එහෙම නැත්නම් විද්‍යුත් තැපැල් ලිපිනය kavindrajapaksa@yahoo.com kavindrajapaksa@yahoo.com මගින් ඔබට ඔබගේ ඇතිනි වෛද්‍ය වාර්තා ඒ වගේම පින්තූර එවැනි කීපයක් අරගෙන වෛද්‍යතුමාට ඊමේල් කරන්න. වෛද්‍යතුමා යම් කිසි අවබෝධයක් ලබාගෙන ඔබට පිළිතුරු සපයාවේ ලංකාවට පැමිණිවි පිටක ඔබට වෛද්‍යතුමා හමු වෙලා සමහරලාට ඔබගේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීමේ හැකියාවක් තියෙනවා. වෛද්‍යතුමනි අපි සාකච්ඡා කරමින් සිටියේ මේ අනතුරු අවයව ඒව ගැන. ඉතින් මම කීක හිත දැන් එතකොට අපි දැන් ඔක පොලිතින් බෑග් එකට දාලා කට ගැට කරලා සීල් කරා. ඊට පස්සේ අපි ඒකට අවශ්‍යයි දැන් අවයවයක් අපිට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ආපෝ ශල්‍ය කර්මය කරන ස්ථානෙට ගෙනියන්න එක. එතකොට ඒක ගෙනියන්න පරක් වෙනවනේ යම් කිසි හේකින්. ඒකට රුකුලක් වෙනවා අපි ඒ අවයවයේ තියෙන සෛල සීතල කරොත්. මොකද එතකොට ඒකේ මෙටබොලිසම් එක කියන්නේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. එතකොට ඒ අවයව තව ටිකක් ජීවත් කරවන්න පුළුවන්. ඒක තමයි හේතුව අපි ඔය අයිස් වල බහලන්න. ඉතින් අපි අයිස් කැට තිබිච්ච භාජනයකට ඒක දානවනම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් අයිස් වතුර හරි තියෙන මොකක් හරි අයිස් බෝතල් ගොඩක් දාලා හරි ඒක සීතල කරන එක තමයි අත්‍යවශ්‍ය. ඊට පස්සේ පුළුවන් තරම් ඉක්මනකට අපිට ඉස්පිරිතාලයකට ළඟම තියෙන ඉස්පිරිතාලෙට ළඟ දෙන්න ඕනේ. එතෙන්දිත් දැන් උදාහරණයක් කිව්වොත් දැන් පිටසර පැත්ත කියන්නකෝ අනුර මේක වුණේ. එතකොට අපිට පුළුවන් දැන් හැමතැනම අපි මම ඉස්සලා සඳහන් කරා අපි විශේෂඥයෝ නැහැ. ඒ වුණාට ඒගොල්ලන්ට පුළුවන් අපිට දුරකථන මාර්ගයෙන් හරි මෙහෙම දැනුම් දීමක් කරන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. වෛද්‍යතුමනි මට නැවතත් බාධා කරන්න වෙනවා. ක්වෙට් රටේ ඉඳලා සඳවාලි මහත්මිය ඉදිරිපත් වෙලා තියෙනවා. අයිබෝන් සඳවාලි මහත්මිය. හලෝ. අයිබෝන්. හලෝ ගුඩ් මෝර්නින් සර්. ගුඩ් මෝර්නින්. මට ડોක්ටර් කෙනෙක් කතා කරන්න පුළුවන් කෙනෙක්ද? පුළුවන්. ඔව්. කියන්න. ડોක්ටර් අනේ මට මේ ලෙඩක් තියෙන ලෙඩක් කියන්නේ මගේ මේ වම් පපුවේ දැන් දැනෙන්න පාටට යන මේ තියන්නේ මේ අර ඇටපොට් වගේ අවිලඹුවට පොඩ්ඩක් එහා මිලඹුව නෙවෙයි. ඔව්. ඇටපොට් නිකන් අර මේ මේක මේ ඇටපොට් සම්පූර්ණ නැහැ. දැන් මාසෙ
ඔබතුමේ එතන කිසියම් අනතුරකට ලක් වුණාද? ඒ කියන්නේ කොහේ වැදුනාද? එහෙම මතකයක් තියෙනවද? නෑ, කිසිම අනතුරක් මොකක්ම වුණේ නැහැ. ඉස්සරවම මම මෙතන එතන ඉන්න පාටි කිව්වොත් සුප්පක් නෑ. මට බිම අදී තියෙනකොට ඇවිල්ලා යනකොට කැක්කුවක් ඇතුණා. ඊට පස්සේ ඒකට මම මෙහෙ කෙරෙටි මෙහෙත් ගත්තා. මෙහෙත් ගත්තට පස්සේ ඒ අමාව නැති වුණා. ඒ නැති වෙලා මාස තුනක් විතර ගියාට පස්සේ තමයි මේක ඒ අර ඔව් දැන් එතන ඔව් ඒක පාට දැනින්නම් කල්නවා පිටකේ වැඩ කරනකොට කිසිම අමාරුවක් නැහැ. ඔබතුමගේ කළු වෙනවා කියන එකට කළු වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ගොඩක් කරලා එතන ලේ බැහැලා තියෙනවා යම් කිසි හේතුවක් හින්දා. ඒක ලේ වැහෙච්ච තැනක් තමයි සාමාන්‍යයෙන් ටික කාලයක් ගියාම කළු පාට හරි දම් පාට හරි වෙන්නේ. ඉතින් ඒක යම් කිසි හේතුවක් හින්දා පටක ඇතුලේ පටකයක් ඉරුණා වෙන්න පුළුවන්. මේ දැන් ඔබතුමීම සඳහන් කර පරිදි පොඩ්ඩක් තරබාරු ස්තුල තියෙනවා නම් එතකොට පටක වලට තියෙන ආතතිය වැඩි. එතකොට අපි සාමාන්‍යයෙන් ඇවිදින කටුනොත් යම් කිසි පටකයක් තුවාල වෙන්න ඉරෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් එකක් ඕක සමහරවිට ඕක දැන් ඔබතුමීම අඩුවෙලා යනවා නම් එච්චර බය වෙන්න දෙයක් නැහැ කියලා මට හිතෙනවා. එහෙම නැත්නම් දිගටම තියෙනවා නම් පොඩ්ඩක් පරිශ්‍රය කරලා බලන්න වෙයි අපිට. ඔව් මම හිතනවා විශේෂයෙන්ම අපිට බලන්න නැතුව ටිකක් අමාරුයි ඒ තත්ත්වයට හරියම පිළිතුරක් ලබා දෙන්න. විශේෂයෙන්ම ඔබ ලංකාවට පැමිණෙනවා නම් වෛද්‍යතුමාට සම්බන්ධ කරගෙන හරි පිළිතුරක්, එහෙම නැත්නම් වෛද්‍යතුමාට අපහසු නම් ඒ රාජකාරිය කරන්න වෛද්‍යතුමා ඔබ යොමු කරાવી හරි වෛද්‍යවරයා ගාවට. ඉතින් වෛද්‍යතුමනේ අපි සාකච්ඡා කරමු හිටියේ මේ අවයව ගැන. අපි ඉක්මනින් ඒ ටික ඉවර කරගන්නත් වඩා හොඳයි. ඊට පස්සේ අනුර අපි ගොඩක් වෙලාවට අවයව ගෙනවට පස්සේ දැන් මම කිව්වේ අර කමියුනිකේට් කරන එක ගැන. මොකද අපි දැන් ඔගොල්ලෝ දන්න දැන් අපි ස්පීතාලයක ශල්‍යගාරයක් නිකන් තියෙන්නේ නැහැ. හැමතිස්සෙම මොන හරි ඔපරේෂන් එකක් යනවා. දැන් මේ වගේ සිද්ධියක් වුණාම මේක පරක්කු කරන්න බෑ. අවයව බද්ධ කරන එක පුළුවන් තරම් ඉක්මනින් පටන් ගන්න. ඒකින්ද අපිට අර එන දුරගන්න පදිනෙදී හරි වැදගත්. මොකද එතකොට අපිට පුළුවන් ශල්‍යගාරයක් ලෑස්ති වෙලා ටීම් එකත් ලෑස්ති කරගෙන ශල්‍යගාරයකුත් ෆ්‍රී තියාගන්න. ඔව්. එතකොට ඒ අවයව කෙනා සහ අවයව ලැබිච්ච ගමන් අපිට කෙලින්ම පටන් ගන්න පුළුවන් ශල්‍යකර්මය. ඉතින් ඒ වගේම දැන් කියන්නුනේ අපිට දැන් ගොඩක් දුරට පැය 6ක් වගේ ඇතුළත ගේන්න පුළුවන් නම් තමයි ඒකේ ආයුෂ හොඳ තියෙන්නේ. ඉතින් ලංකාව නම් ඒක ඕනේ තරම් ඉඳගෙන අපිට කරන්න පුළුවන් දෙයක්. පැය 6ක් ඇතුළත ලංකාව ඕනේ තරම් ඉඳලා කොළඹට හරි අපි ඉන්න තැනකට ගේන්න පුළුවන්. ඉතින් ඒකින්ද කිසිම අවයවක් දැන් ඇත්තටම මේ ෆිසික් කරන්න ඕ කුණුමක් කියලා දාන්න අවශ්‍ය නැහැ. මොකද අපිට ආපහු ගොඩක් වෙලාවට බද්ධ කරන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වට බැරි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අවයවත් තැලිලා නම් චුරු වෙලා ඒ කියන්නේ ක්‍රෂ් වෙලා නම් එහෙම වුණොත් එතකොට අපිට ඒක ආයි බද්ධ කරන්න බැහැ. ක්ලීන් කට් එකක් කියන්නේ තියුණු ආහාරයෙන් ලැබෙච්චෙන් නම් ගොඩක් පහසුයි ශල්‍යකර්මයේ. ඒ වගේම ප්‍රතිඵලත් ගොඩක් සුබදායකයි. සමහරක් වෙලාවට අවයව අපි ටූ ඩිස්ටල් කියලා කියනවා. ඒ කියන්නේ ඇඟිලි තුඩක් වගේ කරනවා. ඉතින් ඒ හරි නහර නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට සමහරක් වෙලාවට ස්පීතාලට කොච්චර හරි විදිහට ඉක්මනට ගෙනාවත් අපිට එතෙන්දි තීරණයක් ගන්න වෙනවා මේක සුදුසු නැහැ කියලා. ඉතින් එහෙම අවස්ථාවක් නැතුව නෙවෙයි. මදයි වෛද්‍යතුමනි, මම හිතන ඉතාම ප්‍රයෝජනවත් කරුණු කාරණා කීපයක් අපිට වෛද්‍යතුමා සඳහන් කරා. මට වෙලාවකට හිතනවා මේවා ජනමාධ්‍ය මගින් විශේෂයෙන්ම ප්‍රින්ට් මීඩියා එහෙම නැත්නම් මුද්‍රිත මාධ්‍ය මගිනුත් මේවා දැනුවත් කරොත් වෛද්‍යතුමනි වෙලාවක් හොයාගෙන ඒ තමත් හොඳ කටයුත්තක් කියලා. වෛද්‍යතුමනි අපේ වැඩසටහන නිමා කරන්නත් කාලය උදා වෙලා තියෙනවා. නමුත් මේ සාකච්ඡාවේ මම මේ කොස්මෙටික් සර්ජරි එහෙම නැත්නම් මේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් සල්කර්ම ගැන කතා නොකරොත් ඒ තමත් අඩුවක් කියලා හිතනවා. මේ ගැනත් අපිට ඉක්මනින් පැහැදිලි කරලා දුන්නොත් වඩා හොඳයි. රූපලාවන්‍ය ගත්තාම අනුර ඉතින් හිස මුදුනේ ඉඳලා මහපටංගිල්ල දක්වාම ඕනම කොටසක රූපලාවන්‍යයකට ලක් කරන්න පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනාගේ බලාපොරොත්තු සහ අවශ්‍යතාවය මත කරන්නේ. ඉතින් අපිට තියෙන ලොකුම දැවෙන ප්‍රශ්නයක් නේ ස්ථූලභාවය
ඉතින් ඒකට තියෙන මම මං පින්තූර කීපයක් ඔයගලන්ට පෙන්වන්න පුළුවන් ඇති. ඒ දැන් ශල්‍යකර්ම ක්‍රම තියෙනවා, ඒ වගේම මිනිමල් ඉන්වෙසිව්, ඒ කියන්නේ ලොකු අවම වශයෙන් ශල්‍ය කරන, ඒ කියන්නේ තෙල් ලයින් කරන, දැන් පොඩි සිදුරක් විදලා බටයක් වගේ යම් කිසි ශල්‍ය උපකරණයක් දාලා ඒකින් තෙල් අයින් කරලා කෙට්ටු කරන්න පුළුවන් අවස්ථා. ඒ වගේම දැන් අවතන පෙන්වන්නේ රූප වලින් නහයක්. දැන් ඒ කෙනාගේ නහයේ පොඩි අදයක් තිබිලා තියෙනවා කලින්, ඒක ඔපරේෂන් කරාට පස්සේ. ඉතින් දැන් මේක විශේෂත්ව වෙන්නේ අනුර, දැන් මේ අපි කරන ශරීර කරන ගොඩක් වෙලාවට කැලලක්වත් පේන්න කරන්නේ. කැලලි මකන්න බෑ, කැලලි තියෙනවා මේ කෙනාගේ. ඒ වගේම ඒක පේන්නේ නැති තැන් වලින් දාලා තියෙනවා. උදාහරණයක් විදිහට නහය ඇතුලෙන් තමයි කපලා ඔපරේෂන් එකම කරලා තියෙන්නේ. ඉතින් ඒක ලේසි නැහැ, අපිට අමාරුයි. ඒ වුණාට අවසාන ප්‍රතිඵලය කැලලි නැති, කවුරුත් දන්නේවත් නැහැ මේ කෙනාට නහය හැදුවයි කියලා. අවුට්කම් එක හොඳයි. හොඳයි. ඉතින් මේ පේන්නේ දෙවන එකේ ඔය තරබාරු. තරබාරු උදර ප්‍රදේශය. ඔපරේෂන් එක කරාට පසුව සහ පෙර. මේ තමයි අද ලෝකයේ සහ ලංකාවේ වැඩි දෙනෙකුට අවශ්‍ය. මෙතන මේ රූපේ පෙන්වන පිරිමි කෙනෙක්. එතකොට පිරිමියාගෙත් සමහරක් වෙලට ස්තන ග්‍රන්ථියක් තියෙන්න පුළුවන්. දැන් අපි ඉස්සර ඕක ගොඩක් වෙලට ඔපරේෂන් කරලා කපලා අයින් කරන්න ඕනේ. එතකොට කැලලක් එන්න chance එකක් තියෙනවා. දැන් අපි ගොඩක් වෙලට සමහර අවස්ථාවලදී ගොඩක් වෙලට කරන්නේ ලයිපොසක්ෂන්. එහෙම නැත්නම් තෙල් ඇදලා දානවා. එතකොට අර වඩ පේනද දැන් එහා පැත්තේ පොඩි ප්ලාස්ටර් කැලලක් තියෙනවා. ඒක මිලිමීටර් දශම මිලිමීටර් පහක විතර, ඒ කියන්නේ සෙන්ටිමීටර් භාග විතර පොඩි සිදුරකින් තමයි ඔක්කොම ඔපරේෂන් එකම නිර්වින්දනය කරලා දවයිද තමයි. ඔව්, දැන් මේක නාව නිර්වින්දනය කරන්න ඕනේ. පොඩි අවස්ථෙන් අපිට කරනවා නම් ඉරිවටල කරන්නත් පුළුවන්. බඩ ප්‍රදේශය කරනවා. ඔව්, කොට මුළු බඩම කරනවා නම් ගොඩක් වෙලාවට නිර්වින්දනය කරන්න අවශ්‍යයි. බට් සමහරක් දෙපැත්ත විතරක් කරනවා නම් ඉරිවටල කරන්නත් පුළුවන්. නැත්තම් නිකට යට සමහරක් අගේ තෙල් ඒක අඩු කරනවා ඉරිවටල විතරක් කරන්න පුළුවන්. ඒ වගේ සමහර අවස්ථාවලදී ඉරිවටල කරන්න පුළුවන්. අපේ ගොඩක් වෙලාවට නිර්වින්දනය කරනවා, මොකද ලෙඩකටත් පහසුයි. මොකද නැත්තම් සමහරක් වෙලාවට පොඩ්ඩක් පොඩ දැනෙන මේ තව මේ රූප පෙළෙන් පිරන්නේ අර දකුණු පැත්ත පෙන්නන්නේ පච්ච කොට ටැටු එකක් අයින් කරන. ඒක අයින් කරන ක්‍රම ගොඩක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ලේසර් කරලා අයින් කරන්න පුළුවන්. දැන් ඔය එහෙම අවස්ථාවක් නැත්තම් අපිට හැම දාන්න පුළුවන් කපලා අයින් කරන්න පුළුවන්. ඒ වගේම කැලලි. දැන් අර අනික රූප පෙළේ පෙන්න ඔය කැලල්ල ඒ බබාගේ මේ උඩ රූප පෙළේ මේ කොණ්ඩ වැවුනහම හරියට ක්‍රීස් එකකට කොණ්ඩ පිරුව වගේ පැත්තට වැටෙනවා. ඒක වළක්වන්න අපි ගත්ත ක්‍රියාමාර්ගය තමයි දැති වේලාවේ අර පේනවත් දැන්න දෙවනි රූපේ ඒ කැලල හංගලා තියෙනවා. එතකොට කොණ්ඩ වැවුනහම දෙපැත්තට වැටෙන්නේ නැහැ. ඒතරේ කැලල පේන්නේ නැහැ. ඒ වගේ කියන්නේ දෘෂ්ටි මායාවක්. එතකොට අපිට කැලලි මකන්න බෑ. කැලල හැබැයි පේන්නේ නැති විදිහට පේන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. පල්ලෙහා රූපෙ වෙන්නනේ ඒ බබාගේ නහර අසමානතාවයක් සහ අපේ ලපයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන ඒක ඔපරේෂන් එක කළා. ඒ නහර ඔක්කොම ගුලියම අයින් කරලා දාලා තියෙනවා. මොකද ඒක අසාමාන්‍යතාවය. ඒ ඔබ නැත්තම් දෙන්නේ ලොකු වෙනවා නහර ගුලිය. ඒ නහර ඒවා අයින් කරලා ඊට පස්සේ කැලල්ලත් ඒ ගාම අයින් කරලා තියෙනවා. ඇයි තමයි ඔය ටැටු ටැටු නේද? ඔව් ටැටු. ඔව්. මේ සාමාන්‍යයෙන් සිදු කරන්නේ රූපලාන්‍යගාරවල, ඒ කියන්නේ සැලූන්ස් වල වගේ නේද මේ සිදු කරන්නේ? එතකොට ඒ පුද්ගලයන් මම දැකලා තියෙනවා ඔවුන් විසින්ම මේ අයින් කරනවා. එතකොට ඒගොල්ලෝ කරන එකක් තියෙනවා මේ අනුර නෙගටිව් ටැටුරින් කියලා. ඒ කියන්නේ හැම පාටට ආපහු ඒකුලින් ටැටු කරනවා. එහෙම එකක්. ඉතින් සමහරක් ඔයා කියපේ හරියට හරි. මොකද සමහරක් ප්‍රමිතියක් නැතුව අයින් කරන තැන් අනන්තවත් තියෙනවා. ඒවට ගිහිල්ලා කම්ප්ලිකේට්ලා ඉන්ෆෙක්ට් වෙලා එහෙම ආපු අවස්ථෙලෙද්දුත් මංගවට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක ලේසර් කිරණ භාවිතා කරනවා. එතකොට මේකෙන් හානියක් වෙන්නේ නැහැ. අනිත් කිසිම හානියක් නැහැ. ඒක හැමතෙ විතර යන්නේ. ඉතින් ඒක සමහරක් ටැටු හැබැයි ඇත්තටම අයින් කරන්න බෑ. මොකද හොඳටම ඇතුළටම කාවැදිච්චලා ඒවට ලේසර් වලින් මදි. උඩට විතරක් කාවැදිච්ච වගේ, ඒ කියන්නේ ලාභ තැන් වලින් කරපු ටැටු තියෙනවා නම් ඒවා අයින් කරන්න ලේසර් වලින් ලේසි. ඒක තමයි මගේ අත්දැකීම. සරි, දැන් එහෙම බැරියවට අපිට පුළුවන් ඔපරේෂන් කරලා හරි, හැම බද්ධ කරලා හරි අයින් කරලා දෙන්නත්. කියන්නේ ටැටු කරගන්නවා නම් ලාභ තැනකින් කරගන්න අපිට හරිය විදියට කරගන්න තියෙනවා. ඒකට අයින් කරන්න අමාරුයි. හොඳයි වෛද්‍යතුමනි, මා හිතනවා අපේ කාලයත් නිමා වෙලා ඇත්තටම. ඉතින් මා හිතනවා මේ මගේ ජීවිතේත් පළවෙනි අත්දැකීම තමයි මේ ප්ලාස්ටික් ශල්‍යකර්ම සම්බන්ධයෙන් සාකච්ඡා කරේ. ඉතාමත් ප්‍රයෝජනවත්. මට හිතෙනවා අපේ මට දුරගතන ඇඹතුම් කීපයකුත් ලැබුණා ඉතාලියේ අප්පුහම මහත්තයා. ඔබ අප සමග අමනාප කරන්න එපා. මේ කතාව වැඩි
කතා කිරීමට අවශ්‍ය නිසා තමයි ඔබගේ දුරකථන ඇමතුමා අපිට විසන්ධි කරන්න සිදු වුණේ. අමනාප වන්න එපා. අපි වෛද්‍යතුමා නැවත වතාවක අපේ මැදිරියට අපි රැගෙන ඒමට උත්සාහ කරනවා. විශේෂයෙන් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් පැන නගින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට. ඉතින් අපි නදුන් සෙවන වෛද්‍යම සාකච්ඡාවෙන් අපි මතක් නවතින්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අපේ ආරාධනයෙන් අපේ මැදිරියට පැමිණි දහසකුත් රාජකාරිය ඔබට තේරෙනවා ඇති ලංකාවේ වෛද්‍යවරු 13 දෙනෙක් පමණයි සිටින්නේ. දහසකුත් රාජකාරිය මදකට පැත්තක දමලා අපේ ආරාධනයෙන් අපේ මැදිරියට පැමිණි ප්ලාස්ටික් ශල්‍ය කර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාවින්ද රාජපක්ෂ මහතාට කලම්බු ටීවී වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායී සතියක්. අයිබෝ අයිබෝ